Good morning, my dear students, high grade 3 students. Today I hope to start grade 3 English lesson. Our school, my school. ඔකල හැමෝම දන්නවා මම පුංචි උපදේශ පත්‍රිකාවක් එවලා තිනවා මේ උපදේශ පත්‍රිකාව ඔයාලගේ අම්මලත් එක්ක එකතු වෙලා බාර දෙමෝපියොත් එක්ක එකතු වෙලා මේ උපදේශ පත්‍රිකාව කියවලා ඊට පස්සේ ටෙක්ස්ට් බුක් එකත් ෆලෝ කරලා තමයි මේ තියෙන වැඩ ටික කරන්න තියෙන්නේ. ඉතින් පුංචි දුවේ පුතේ අපි මුලින්ම කරන්න ඕන page number 35 36 37 and 38 these pages are you must read with your parents. හැම පිටුවක්ම 35 36 37 සහ 38 කියන පිටු හැම එකක්ම ඔයාලා අම්මත් එක්ක හරි තාත්තත් එක්ක හරි එමෙ නැත්නම් ඔයාලගේ අයියා කෙනෙක් එක්ක හරි අක්කා කෙනෙක් එක්ක හරි මේ ටික හොඳට කියවන්න ඕන මුලින්ම ඊට පස්සේ තමයි ඔයාලා ඔයාලගේ කීපත අරගෙන කීපතේ අලුත් පිටුවකට ගිහිල්ලා my school කියන අලුත් පිටුවකට ගිහිල්ලා my school කියලා topic එක ලියලා ඊට පස්සේ my school පොඩි පින්තූරයක් කලවන්න ඕන. පුංචි පින්තූරයක් කලවන්න my school. Then again you have to go to the next page. Go to the next page and divide into four parts. එක පිටුවක් කොටස් හතරකට බෙදන්න. බෙදුවට පස්සේ මේ කොටස අපි අලවන්න ඕන places in my school. Places පාසලේ තියෙන ස්ථාන. මම මේ ස්ථාන ටික දීලා තිනවා office, classroom, dancing room, library, music room, playground and herbal plants. Office කියන්නේ කාර්යාලය, classroom කියන්නේ පන්ති කාමරය, dancing room කියන්නේ අපේ නැටුම් කාමරය. ඊට පස්සේ තියෙනවා library, පුස්තකාලය, music room කියන්නේ සංගීත කාමරය සහ ඊට පස්සේ අපිට තියෙනවා playground. Playground කියන්නේ පුතේ ක්‍රීඩා පිටිය, පුංචි ඔයගොල්ලෝ ආසන තැන සහ herbal plants. Herbal plants කියන්නේ ඖෂධ පැලෑටි තියෙන උද්‍යානයට තමයි අපි herbal plants කියලා කියන්නේ. ඉතින් මේ ටික you have to paste these pages. Pictures then ඊට පස්සේ ඔයාලා නැවත වරක් ආයිමත් ඔයාලගේ අලුත් පිටුවකට ගිහිල්ලා කේ පොතේ මලුත් පිටුවකට ඊළඟට ගිහිල්ලා ඊට පස්සේ ඔයාලා අලවන්න ඕන persons in my school. Persons කියන්නේ පාසලේ සිටින පුද්ගලයෝ. Persons in my school. ඊට පස්සේ එතන අලවන්න ඕන principal, vice principal, teacher, manager, librarian and the security guard. මේ කියන පින්තූර ටික අලවන්න ඕන. ඇලෙව්වට පස්සේ ඊට පස්සේ ඔයාලට තියෙනවා dictation words. මේ හැම වර්ඩ්ම dictation words ටික සඳහන් කරලා තියෙනවා guideline එකේ. ඊට පස්සේ ඔයාලා මේ කියන පින්තූර ටිකට අදාළ නම් ටික හොඳින් පාඩම් කරන්න ඕන. අපි නැවත ඉස්කෝලේට ආවට පස්සේ අපිට පුළුවන් මේ ටික dictation වලට ලියන්න. දවසකට වචන තුනක් හෝ හතරක් බැගින් පාඩම් කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ඔයාලගේ ඉංග්‍රීසි වර්ක් බුක් එකේ වැඩ ටික. වර්ක් බුක් එක තියෙනවා ඔයාලගේ pupils book එක නැතුව අනිත් පොත වර්ක් බුක් එකෙත් අදාළ exercise ටික කරන්න. ඊට පස්සේ තමයි ඔයාලා පුංචි දෙයක් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලා ඔයාලගේ පාසල ගැන පුංචි විස්තරයක් කරලා වාක්‍ය වචන වාක්‍ය පහක් හෝ ඊට වැඩි ගාණක් ඇතුළත් කරලා පුංචි වීඩියෝ එකක් කරන්න ඕන. මේ වීඩියෝ එක අම්මගේ හරි තාත්තගේ හරි ෆෝන් එකෙන් වීඩියෝ කරලා ටීචර්ට යවන්න ඕන WhatsApp මාර්ගයෙන්. ඒක පසුව විස්තර දෙක කරන්නම්. පුංචි දේ මෙන්න මේකෙන් ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ පුංචි වාක්‍ය කිහිපයක් පුරුදු වෙලා ඔයාලා මේක පුංචි වීඩියෝ එකක් කරලා ටීචර්ට යවන්න ඕන. ඉතින් අද දවසේදී මම පුංචි විස්තර ටිකක් තමයි ඔයාලට කිව්වේ. ඒ කරන ටික තමයි පැහැදිලි කරේ. නැවත අපි පාසලට ආවට පස්සේ මේ ටික අපි නැවත වරක් මේ ටික හොඳින් කතා කරලා කතා කරන්න ඕන, ඩික්ටේෂන් ලියන්න ඕන, පින්තූරු ටික අලවගෙන ආවම අපිට ලේසියි පුතේ. ඉතින් ඒකයි අද දවසේදී මම බලාපොරොත්තු වෙන්නේ. අපි නැවත දවසක හම්බෙමු. Goodbye.